අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. අමරිකාවේ ක්‍රීඩා ශේෂත්‍රයේ ප්‍රකට අති විශිෂ්ට කියමනක් තිබෙනවා. එමගින් කියවෙන්නේ ඔබ දක්ෂ ක්‍රීඩකයෙකු නම් ඔබව ජයග්‍රහණ සඳහා ඔබ විසින්ම පොළඹවාලන බව. හැබැයි ඔබ අති විශිෂ්ට ක්‍රීඩකයෙකු නම් ඔබ ජයග්‍රහණ ලබනවා හා සමානවම ඔබගේ වටේ සිටින අයව එමත් නැත්නම් ඔබගේ කණ්ඩායමේ සංගීව ජයග්‍රහණ සඳහා පොළඹවාලන බවත් එමගින් කියවෙනවා. අපත් කරන්නේ ඉතිස්පෝ නෙක්ස් චැම්පියන් සටහනක් මේ කරන්නේ ඔබව ජයග්‍රහණ සඳහා පෙළඹවීම, රට වෙනුවෙන් ජයග්‍රහණ ලබා ගැනීම සඳහා ඔබව දිරි ගැන්වීම, ඒ සඳහා අවශ්‍ය කරන ආකල්පවලින් දැනුමින් ඔබව ශක්තිමත් කිරීම. මේ අරමෙන්නේ මේ සතියේ ඒ අතිවිශිෂ්ට උත්සාහයේ තවත් අදියරක් ඉතිස්පෝ නෙක්ස් චැම්පියන්. අපි අද මේ කියන්න සූදානම් වෙන්නේ අපේ අනාගතයේ ජය ගැනීමට හලාවතින් හොයාගන්න මේ ක්‍රීඩකයා පිළිබඳව. මගේ නම ජීඩී ලහිරු අවිෂ්ක ගරුසිංහ. මම අධ්‍යාපනය ලබන්නේ හලාවත මාදම්බේ සේනානායක ජාතික පාසලේ. මම දැනට ඉගෙනම ලබන්නේ 11 ශ්‍රේණිය. මගේ ක්‍රීඩා ඉස්සව මීටර් 2000 බාධක දිවීම. ඊට කලින් මීටර් 800 ඉස්සවට සමා සහභාගී වෙලා හිටියේ. හලාවත සේනානායක මධ්‍ය විද්‍යාලය අත වශයෙන්ම ප්‍රාදේශීය වටිනාකමක්, දිස්ත්‍රික් මට්ටමේ වටිනාකමක්, පළාත් මට්ටමේ වටිනාකමක්, එහෙම නැත්නම් ජාතික මට්ටමේ වටිනාකමක් පමණක් නොවේ. ජාත්‍යන්තර මට්ටමේ වටිනාකමක් වර්තමානයේ උසුලන සුවිශේෂ ජාතික පාසලක් CWW කන්නගර මහත්මයාගේ නිදහස් අධ්‍යාපන සංකල්පයේ පදනම් කරගෙන ආරම්භ කළ මේ පාසල ස්ථානය සකස් කර ගැනීමේදී මේ ප්‍රතිසිරප දානපතියෙක් වෙච්ච සේනාගේ මුදලිතුමා තමයි මේ සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය, විශාල ඉඩම් ප්‍රමාණයක් පරිත්‍යාග කළ මේ පාසල ආරම්භ වන්නේ. මම ගුරුවරයෙක් විදිහට මුලින්ම පත්වීම ලැබලා සේවය කරන්න පැමිණෙන්නේ හලාවත මාදම්බේ සේනානායක ජාතික පාසලටයි. ඒකෙදී අපි 2015 දී කොට්ටාස මල්ල ක්‍රීඩා තරඟ සඳහා පුහුණු වීම තරඟ වලට කලින් කට්ටිය තෝරා ගැනීම තරඟාවලියක් පවත්වනවා. ඒකෙදී මේ පුතා 7 වසරේදී තමයි අපි අඳුරගන්නේ. ඒකට හිටපු බණ්ඩාරස, දයාමිස්, සජීවනි මිස් තමයි අපි එකතු වෙලා මේක කරන්නේ. මීටර 800 ඉසව්වෙන් සවස් ලංකා ජයග්‍රහණ ලබා ගත්තා. නව තරඟ වාර්තා දෙකක්, ඒ වගේම දෙවනි ස්ථාන, තුන්වෙනි ස්ථාන ලබා ගත්තා. ඊට පසුව යුවන් ආසියානු මල්ල ක්‍රීඩාන් තරඟාවලිය සඳහා සහභාගී වීම සඳහා නව තරඟයක් වශයෙන් තමයි මීටර 2000 බාධක දිවීම තරඟයට සහභාගී වුණේ. ඉතින් අයිස්ක පොඩි කාලේ ඉඳන්ම ඉගෙනීමට තමයි ඉගෙනීමට දක්ෂයි, ක්‍රීඩාවටයි ඉතින් දක්ෂයි. ඒ දේට තමයි යොමු වෙලා හිටියේ. මොන්ටිසෝරි බාර දෙන කොට ඉතින් ටීචර්ලා බාර ගද්දී එයා හොඳයි කියලා බාර අරගෙන ඉතින් එයාට සෑහෙන මේක උදව්වක් තිබුණා මොන්ටිසෝරිය. ඉතින් මේ පාසල ජාතික පාසලක් බවට පත් වෙලා එයින් පස්සේ මේකට එකතු වෙනවා විශේෂයෙන්ම ක්‍රීඩා පාසලක් සහ සෞන්දර්ය පාසලක්. ඒකෙදි ක්‍රීඩා පාසල ඊටාම දියුණු මට්ටමක, ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි මුළු ලෝකයේම ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන් බිහි කළ අද්විතීය ගණයේ පාසලක් බවට පත් වෙන සේනානායක ජාතික පාසලෙහි ක්‍රීඩා පාසල. ඔහුත් එක්ක අපි ඉස්සරහට යද්දී අපිට තේරෙනවා ළඟ ඉසව් වලට වඩා මැදි දුර ඉසව් මෙයාට යෝග්‍ය වෙන බව. ඒත් එක්කම තමයි මේ පුතාව මීටර 800 ඉසව් සඳහා 2017 වර්ෂයේදී මුලින්ම සීමා ජෝන් ටාබර් කනිෂ්ඨ චූටතා මල්ල ක්‍රීඩාවේ සඳහා යොමු කරවන්නේ. ඒකෙදී එයා පළමු ස්ථානය ලබා ගන්නවා නව තරඟ වාර්තාවක් සමග. මම මුලින්ම ක්‍රීඩා පටන් ගත්තේ ප්‍රාථමික අධ්‍යාපන ලක්පාසලේ මාදම්පේ සාන් සෙබස්තියන් විද්‍යාලයෙන්. එහිදී ගාමිණී සිල්වා ගුරුතුමා තමයි මුලින්ම ක්‍රීඩාවට යොමු කරේ. පසුව සේනානායක විද්‍යාලයට 6 වසරේදී ඇතුළත් වෙනවා. 7 ශ්‍රේණියේදී චන්දන දීපාල් ගුරුතුමා මාව තෝරාගෙන මීටර් 100, 200 දුරපයින් තරඟ වලට යොමු කරනවා. ඉන්පසුව සීමිත කාලවලදී එක එක තරඟ ඉසව් වලට සහභාගී වෙනවා. මීටර 400, 800 වගේ තරඟ වලදී ඊට පස්සේ 800ෙන් තමයි පළවෙනිම සවස් ලංකා 2017 දී ජයග්‍රහණය කරන තෙවැනි ස්ථානය. එම වසරේම ජෝන් ටාබර්ට් නව තරඟ වාර්තාවත්, ඊට පසුව වසරේදී නව තරඟ වාර්තාවකුත් පිහිටවනවා ජෝන් ටාබර්. 2017 වර්ෂයේ නිවෙලා 2018 වර්ෂයේ නැවතත් අපිට පුළුවන් වෙනවා නව තරඟ වාර්තාවක් එක්කරන්න. ඒ සීමා ජෝන් ටාබර්ට් ජ්‍යෙෂ්ඨ මල්ල ක්‍රීඩා තරඟාවලියේ මීටර 800 ඉසව්වෙන්. එහිදී ලහිරු අවිෂ්ක අපේ පුතා විනාඩි 1යි තප්පර 59.02කින් තරඟ ඉසව්ව නිම කරනවා. එතකොට එය තරඟයේ වාර්තා හිමිකම් කියන්නේ වලල මධ්‍ය විද්‍යාලයේ මංජල පුෂ්පකුමාර මහත්මයා හලාවත මාදම්බේ සේනානායක ජාතික පාසල නමින්
අවුරුදු 18ක තිබිච්ච වාර්තාව ගිය අවුරුද්දේ අපේ නමට අපිට ලියා ගන්න හැකින ඇත්තට මේක ගුරුවරයෙක් විදිහට අතරම ජයග්‍රහණයක් මේ වගේ දරුවෙක් සමග මේ තැනට එන්න ලැබිච්ච එක ගැන විශේෂයෙන්ම සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණයන් පහක් වාර්තා විශේෂයෙන්ම ජෝන් ටාබට් ජේෂ්ඨ මල්ල ක්‍රීඩා තරගාවලියේ අවුරුදු 18ක් පැරණි වාර්තාව බිඳහෙළමින් විශිෂ්ටතම ක්‍රීඩකයා බවට පත්වන්නට ලහිරු පුතා හැකියාව ලැබුවා. මම ඒ සමගම තමයි ප්‍රදේශවාසීන් ඒ වගේම ආශ්‍රිත සංගමය වගේම මාධ්‍ය ආයතන බොහෝ දෙනා මේ පිළිබඳ මේ දරුවා පිළිබඳව ගොඩාක් අවධානය යොමු කරන්න ගත්තේ. මම තමයි ඉතින් පවුල වැඩි මලා මල්ලි කෙනෙක් ඉන්න ඇච්චරා ඉන්නේ. සෑහෙන ඉතින් දුෂ්කරවද්ද ඉතින් උගන්නා ඉතින් අම්මා රැකියාවක් කරන වෘන්ද සේවිකාවක් උගන්නා ඉතින් මම දල්කොසු වගේ ආදලා කඩවල වල දාලා ඒ වගේ පොඩි පොඩි බිස්නස් ඒවා කරලා තමයි උගන්නන්නේ. මගේ පවුල ඉන්නේ මායි අම්මයි මල්ලි අම්මයි තාත්තයි ගොඩක් උදව් කරනවා. සර් තමයි මට පළවෙනි ස්පයිස් දෙක අරන් දුන්නේ දුවන්ඩ. පෞද්ගලිකව සර්ගේ මුදල් වැය කරනවා මං වෙනුවේ. මගේ පන්ති භාර ගුරුමෑණියන් ඒ වගේම විෂයන් උගන්වන ගුරුමෑණියන් මට ගොඩක් උදව් කරනවා අධ්‍යාපනයේ කටයුතු සඳහා. ඇත්තටම ලහිරුගේ තියෙන විශේෂත්වය තමයි මම දැක්ක ක්‍රීඩාව සහ අධ්‍යාපනය කියන කාරණා දෙකම ඉතාම සමබරව පවත්වන ක්‍රීඩකයෙක් නැත්නම් ශිෂ්‍යයෙක්. ඇත්තට මේක අපේ අනාගත ක්‍රීඩා කරන දරුවන්ට හැම කෙනාටම ලොකු ආදර්ශයක්. ඒ වගේම අධ්‍යාපනයේ පසුපස පමණක් හම්බා යන දරුවන්ට තිසල ආදර්ශයක් ලහිරු වගේ ශිෂ්‍යයෙක්. අවසාන වශයෙන් මට සඳහන් කරන්න කැමති මේ වගේ දරුවන් මම දන්නවා තවත් මේ ලංකාව තුළ සිටිනවා. ඔවුන්ට අපි මඟ පෙන්වීමයි කළ යුත්තේ. ඇත්තටම සතුටුයි ගුරුතුමෙක් විදිහට පළමු අත්දැකීම විදිහට මේ වගේ පාසලක මේ වගේ දරුවෙක් සමග මේ වගේ කටයුතු කරලා රටකට කීර්තියක් ගෙනෙන්න හැකිවීම පිළිබඳව. මෙවර නෙක්ස්ට් ස්ටැම්ප් ඔෆ් ද වීක් ලෙස මා තෝරා ගැනීම සම්බන්ධයෙන් ක්‍රිස්බෝ ආයතනයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මගේ අනාගත බලාපොරොත්තුව ශ්‍රී ලංකාවට ඔලිම්පික් රම්පදක්කමක් ගෙනීම. අනුග්‍රාහක දැන්වීම වලට අවස්ථාව වැඳ ඉන්න අපි තවත් නොබෝ වේලාවකින් නොබෝ හමු වෙමු. ක්‍රීඩා ශක්ති විශේෂාංගයට අද දවසෙත් අපි ක්‍රීඩකයෙකුගේ සෞඛ්‍ය සම්පන්නභාවය එහෙම නැත්නම් නිවැරදි කායික ශක්තිය එහෙම නැත්නම් තමන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය පවත්වා ගන්න කෙසේද යන්න පිළිබඳව ඔබට යමක් කියන්නට බලාපොරොත්තු වෙනවා. මොකද්ද මේ හැම්ස්ට්‍රින් ඉන්ජරි එක? හැම්ස්ට්‍රින් එක කියන කොටස පාදයේ ඉහළ බාහුවේ පිටුපස මස්පිඩුව ඇති වෙන ආබාධ. මේකකට හුඟක් වෙලාවේ හේතු වෙන්නේ ඔහුන් පෙර දවසේදී ඇඟ උණුසුම් කරා ව්‍යායාමයක යෙදුණා. හැබැයි නැවතත් වෝම් ඩවුන් කිරීම නොකිරීම හේතුව තමයි හුඟක් වෙලාවේ මේ හැම්ස්ට්‍රින් ඉන්ජරි එකට හේතු වෙන්නේ. මොකද එවැනි වෝම් ඩවුන් කිරීම නොකරුවහම කොන්ද ආශ්‍රිතව තියෙන මස්පිඩු සහ තට්ටම් ප්‍රදේශය හිරවීමක් සිද්ධ වෙනවා. ඒ හිරවීම නිසා ඇතිවන ආබාධයක් තමයි මේ හැම්ස්ට්‍රින් මසල් එක. කියන්නේ පාදයේ ඉහළ කොටසේ පිටුපස මස්පිඩුවේ ඇති වෙන ආබාධය ඇති වෙන්න හේතු වෙන්නේ. එතන චූටි ඉරීමක් වාගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශාල වශයෙන් පාදයේ චලනය කරන්න අපහසු වෙන විදිහට තදවීමක් වෙන්න පුළුවන්. එවැනි ආබාධයකට පත් වුන අවස්ථාවකදී ක්ෂණකින්ම කරන්න ඕනේ අයිස් තියන එක. ඊට පස්සේ වෛද්‍යවරයාගේ නිගමනයට අනුව මේකට වේදනානාශක තාවකාලික හෝ පාවිච්චි කිරීමට අවශ්‍යද කියන එක තීරණය කරන්න ඕනේ. හැම්ස්ට්‍රින් එක කියලා කිව්වට හැම්ස්ට්‍රින් නෙමේ ග්ලූටියස් එහෙම නැත්නම් බෑක් මසල්ස් මේ ඔක්කොම මොබිලයිස් වෙන්න ඕනේද කියලා තීරණය වෙන්නේ වෛද්‍යවරයාගේ නිගමනයට අනුවයි. සාමාන්‍යයෙන් මේ පිළිබඳව අවබෝධය අඩු පුද්ගලෙක් ඔහු ෂණිකව මේකෙදි කරන්න ඕනේ ඉස්සල්ලාම මේ වේදනාවත් එක්ක ඔහුට මේක ඔහුගේ ක්‍රියාව දිගටම කරගෙන යන්න බෑ, පුහුණුවීම් කරගෙන යන්න බෑ. ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව හදාලා තියෙන වෛද්‍යවරයෙක් ඔහු හම්බ වෙන්න ඕනේ. ඒ හම්බ වුණාට පස්සේ ඔහුට දෙන උපදෙස් අනුවයි කොහොමටත් මේකෙදි කටයුතු කරන්න වෙන්නේ. හැබැයි බොහෝම විට මෙතනදී පාවිච්චි වෙනවා මේකොල්ලන් තමුන්ට කවුරු හරි හිතවත් දෙනෙක් ලව්වා මේක අසාමාන්‍ය විදිහට මසාජ් කරන්න හදනවා.
ඒ මසාජ් කිරීම තුළ සමහර වෙලාවට ඒ මස්පිඩුවේ ක්‍රියාකාරකම විශාල වශයෙන් දුර්වලකමකට පත්වෙලා ඔහුට කවදාවත් නැවත වතාවක් එවැනි වේගයකින් දුවන්ඩ බැරි තත්ත්වයකට මේ මස්පිඩුව පත්වෙන්ඩ පුළුවන්. පුහුණුවීම් කටයුතු ක්‍රමාණුකූලව කරන ගම ප්‍රතිකාර කරනවා නම් ඒ ප්‍රතිකාර ක්‍රමවත් ප්‍රතිකාරයක් නම් ඔහුට හරි ඉක්මනට සුවය ලබන්න පුළුවන්. කොහොම වුණත් සති 6ක් තුලදී ඔහු නැවත වතාවක් පෙර හිටපු තත්ත්වයටම පත් වෙන්න පුළුවන්. පැසිපන්දු ක්‍රීඩාව එමත් නැත්නම් බාස්කට්බෝල් ක්‍රීඩාව අත වශයෙන්ම ඇමරිකාවේ ජනප්‍රියතම ක්‍රීඩාවක් විදිහට හඳුන්වන්නට පුළුවන්. තරමක් උස ශරීරයන්ගෙන් යුක්ත ක්‍රීඩකයින්ට වඩාත් යෝග්‍ය ක්‍රීඩාවක් ලෙස සැලකෙන බාස්කට්බෝල් ක්‍රීඩාවේදී ඇමරිකාව අතිවිශිෂ්ට ක්‍රීඩකයින් රැසක් ලෝකයට දායාද කර තිබෙනවා. අපි සූදානම් වෙන්නේ මයිකල් ජෝඩන් වගේ ලෝකයේ ජයග්‍රහණය කරපු අතිවිශිෂ්ට දක්ෂතා දක්වපු තවත් එක් ක්‍රීඩකයෙක් පිළිබඳව කතා කරන්න ඇමරිකානු පැසිපන්දු පිටියේදී අපට හමු වෙන. විමස බලමු මේ කවුරුන්ද කියලා. 1984 වසරේ ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේදී 16 හැවිරිදි යෞවනියක් දරුවෙකුට උපත ලබා දුන්නා. පියා කවුරුන්දයි නොදන්නා මේ දරුවා හදා වඩා ගැනීම මේ ලාබාල මවට පහසු කරුණක් වූයේ නැහැ. ඇය එහිදී ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දුන්න අතර කුඩා ජේම්ස්ටද ඒ අපහසුතා නොමදව දැනුණා. එක් වසරක් තුළ අවස්ථා 7කදී මේ මවට සහ දරුවාට සිය වාසස්ථාන මාරු කිරීමට සිදු වුණා. ඒ මූල්‍ය අපහසුතා මත සිය වාසස්ථාන වෙනුවෙන් මුදල් ගෙවීමට නොහැකි වීමෙන් එසේම පසු කලක සිය මව විවාහ කර ගැනීමට පැමිණි සුළු පියාද මේ දරුවාට සහනයක් ගෙන දුන්නේ නැහැ. මත්ද්‍රව්‍ය වෙනත් වංචාවන් හේතුවෙන් ඔහු නිරන්තරයෙන් සිරගත වීමත් සමග මේ දරුවාට සහ මවට තව තවත් පීඩාවන්ට මුහුණ දීමට සිදු වුණා. කෙසේ වෙතත් මේ දරුවාගේ ජීවිතය වෙනස් කළ හැකි බව තේරුම් ගන්නේ ඔහියෝ එක්රොන්හි ශාන්ත වින්සන් පාසලේ ක්‍රීඩා අංශය විසින්. මේ දරුවා බාස්කට්බෝල් ක්‍රීඩාවට ඔවුන් විසින් කැඳවාගනු ලැබීම ඇමරිකාවේ බාස්කට්බෝල් ක්‍රීඩාවට තවත් අතිවිශිෂ්ටයෙකු බිහි කිරීමක් වන බව ඔවුන් දැන සිටියේ නැහැ. පාසල් වේදී අතිවිශිෂ්ට දක්ෂතා දක්වන ලෙබ්‍රොන් ජේම්ස් වයස අවුරුදු 18 වන විටම ඇමරිකානු ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සුදුසුකම් බවට පත්වනවා. ක්ලෙව්ලෑන්ඩ් කැවිලියර්ස් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා සමාජ තරඟ පිටිය දෙවනත් කරන ලෙබ්‍රොන් ජේම්ස් අවසන් කරන්නේ ලොස් ඇන්ජලීස් ලේකර්ස් නම් සුපිරි ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකු ලෙසින්. මේ කාලය තුළ සුපිරිම ඇමරිකානු පැසිපන්දු ක්‍රීඩක සම්මානය තුන්වරක් දිනා ගන්නා ලෙබ්‍රොන් ජේම්ස් දෙවරක් ඔලිම්පික් රන් පදක්කම දිනු ඇමරිකානු පැසිපන්දු කණ්ඩායම්වල සමාජිකත්වයේ හොබවනවා. ලොව ඉහළම ඉපැයීමක් ලැබූ පැසිපන්දු ක්‍රීඩකයෙකු ලෙසද ඔහු ඉතිහාසයට එක්වන්නේ. ලොව ප්‍රමුඛ පෙළ සමාගම් රැසක් ඔහුට අනුග්‍රහකත්වය දැක්වීම හේතුවෙන් කොතරම් දුෂ්කර ජීවිතයක් ඔබට හිමි වුවත් එය ජයග්‍රාහී ලෙස අවසන් කළ හැකි බව ලෙබ්‍රොන් ජේම්ස් අද දවසේ අපට කියා දෙන පාඩමයි. හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මැදිරියට කැඳවනවා. ඒ වගේම අනාගතයේ ජය ගනීවියයි විශ්වාස කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මැදිරියට කැඳවනවා. ඔවුන් එක්ක සාකච්ඡා කරනවා. ඒ අනුව අනාගතයේදී ලංකාවට පදක්කමක් දිනා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් මේ පදක්කම කියන එකෙන් මම අදහස් කරන්නේ දකුණු ආසියානු පදක්කමක්, එහෙම නැත්නම් ආසියානු පදක්කමක් නෙවෙයි. ඇත්තටම ලෝක මට්ටමේ පදක්කමක් දිනා දෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන තරුණ ක්‍රීඩකෙක්ව අපි අද දවසේ මැදිරියට කැඳවා ගත්තා. වයස අවුරුදු 25යි. දුරපැණීමේ ඉසව්වේ මීටර 8කට ඔන්න මෙන්න ඉන්නේ දනුක ලියනපතිරණ. අයිබෝන්. අයිබෝන්. මැදිරියට පිළිගන්නවා ඉතාමත්ම ආදරෙන්. ලංකාවේ මෑත කාලේ ඉතාමත්ම වේගෙන් දියුණු වෙච්ච තරඟිස්සවක් විදිහට අපිට දනුක අඳුන්නන්න පුළුවන් දුරපැණීමේ තරඟිස්සව. සුජිත් රෝහිතගේ මීටර 7 සෙන්ටිමීටර 86 වාර්තාව මම හිතන්නේ 1999 ඉඳන් තිබිලා. අවුරුදු 15කට වැඩි කාලයක් තිබිලා තමයි මේ වාර්තාව බ්‍රේක් වෙන්නේ. මීටර 8 සෙන්ටිමීටර 15ක් දක්වා වැඩි වෙනවා. ඔව්. හැබැයි ඒත් එක්කම අපිට දකින්න පුළුවන් වෙන සුවිශේෂීම සාධකය තමයි මේ 8යි 15 අවට කැරකෙමින් ඒකට අතවනමින් ඉන්න තරුණ ළමයි 4-5 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව දනුක ඉන්නවා මීටර 8 සීමාවෙ ඔන්න මෙන්න. එතකොට මේ ක්‍රීඩකම් 4 දෙනෙක් 5 දෙනෙක් අතර ඉතාමත්ම ලොකු තරඟයක් තියෙනවා. මේ ඉස්සර දුරපැණීමේ තරඟිස්සවක් දිනන්න මීටර 7යි 70ක් 75ක් පැන්නාම ඇති වුණාට අද ඒක අඩුම තරමේ හොඳම 5 දෙනා අතරට එන්නත් මදි තත්ත්වයක ලංකාවේ පත් වෙලා තියෙනවා. දනුක මේ ඒ ඉසව් ඉස්සරහට ගෙනියන තරංකාරීත්වය දුන්න ක්‍රීඩකෙක් විදිහට අපිට දනුක අඳුන්නන්න පුළුවන්. මේ දනුක අපි කියමුකෝ කොහෙන්ද පටන් ගන්නෙ, කොහොමද ක්‍රීඩාවට එන්නේ,
මොකක්ද ආරම්භය කියලා? ඉස්කෝල යන කාලෙදි මට ක්‍රීඩාවක් තෝරගන්නවත් ඉච්චර මනසක් තිබෙන්නේ නැහැ. මං මගේ මනස හැම පැත්තරම දිව ක්‍රීඩාවල් මොකද්ද මං හොයාගන්නේ මොකද්ද හොයාගන්නේ කියලා. ඒත් අහම්බෙන් වගේ මං අවුරුදු 13න් 15 ඉස්කෝලේ නිකන් නිවාසාන්තර මල්ල ක්‍රීඩා උල් එකද ගිහිල්ලා ඉවර වෙලා ආසාවට වගේ පැන්න දුර මට්ටමක් තමයි මාව මෙච්චරක් දුරට ගේන්න ගොඩාක්ම ඉවහල් වුණේ. ඒත් මං හිතුවේ නෑ එච්චරක් දුර යන්න පුළුවන් ගමනක් මට තියෙයි කියලා. ඉස්කෝලේ කොහෙද දනුග? මං රාජගිරි ජනාධිපති විද්‍යාලයේ. මං ඒක ගොඩක් අභිමානයෙන් කියනවා මං රාජගිරි ජනාධිපති විද්‍යාලයේ කියලා. මොකද සමහර තැනකට ආවහම පාසල අමතක කරන කට්ටියක් ඉන්නවා. ප්‍රසිද්ධ පාසල් විතරක් කියන කට්ටියක් ඉන්නවා. රටේ තිබ්බ ප්‍රසිද්ධයි කියන පාසල් සියල්ලකම වගේ මට ආරාධනා ලැබුණා මගේ මේ පාසලට ඇවිල්ලා ඔයාගේ දක්ෂතාවය පෙන්නන්න දක්වන්න කියලා. ඒත් මම ඒ වෙලාවේදී මම කැමති වුණේ නැහැ ඒ දේ කරන්න. මම පුංචි කාලේ ඉඳන්ම හිටපු එක වසරේ ඉඳන් 13 වසර දෙනකන් හිටපු මගේම පාසලේ මම ක්‍රීඩා කරා. ඒකත් මට ආශිර්වාදයක් වුණා ඉස්සරහට යන්න. අපේ පාසලෙන් බිහි වෙච්ච ගොඩක් දක්ෂතරුයි ඉන්නවා. ඒගොල්ලෝ අතරේ මම හිතනවා මගේ නමත් ඉස්සරහට ආවා කියලා. පළවෙනිම ජාතික මට්ටමේ ජයග්‍රහණය මතකද පාසල් මට්ටමේ? මම හැමතිස්සම හැමෝටම කියන එක දෙයක් තමයි මම ලංකාව තුළ කරන්න පුළුවන් හැම ජාතික හා ජාත්‍යන්තර තරඟවලට ගිහිල්ලෙවල්ලා මම පදක්කම් ලබාගෙන තියෙනවා. ඒත් මගේ ජීවිතේ ගන්න බැරි එකම පදක්කම විතරයි පාසල් මට්ටමේ පදක්කමක්. මම කිසිදු දවසක පාසල් තරගයක් දිනලා නැහැ. පාසල් තරගයක් කියන්නේ ජාතික සමස්ත ලංකා පාසල් චූරතාවලියේ මට කිසිදු මෙඩල් එකක් නැහැ. මං 4-5 ස්ථාන විතරයි මං ලබාගෙන තියෙන්නේ. මං ඒක ලැජ්ජාවක් වෙන්නෙත් නැහැ මට. මොකද මං එතනින් එහාට කරන්න පුළුවන් උපරිම දේවල් මං කරලා තියෙනවා. හරි. පාසල් මට්ටමේදී කිසිදු පදක්කමක් ලබාගෙන නැති ඔබ දැන් ජ්‍යෙෂ්ඨ මට්ටමේදී ඇත්තම කියනවා නම් මේ ඉතිහාසයේ හරියට සිහිපත් කරන්න ඕනේ 1999 සුජිත් රෝහිත මහනුවර බෝගම්බරදී මට මතක විදිහට ශ්‍රී ලංකා වාර්තාව තියන්නේ මීටර 7 සෙන්ටිමීටර 86 ඒක මුලින්ම බිඳ වැටෙන්නේ ඔබෙන්. ඒ හැබැයි ඒ තරඟෙදිම පස්සෙනි ජම්ප් එකේදී අමිල ජයසිරි ඔබගේ වාර්තාව කඩන නිසා බොහෝ දෙනෙක් හිතන්නේ සුජිත් රෝහිතගේ වාර්තාව කැඩෙන්නේ අමිල ජයසිරි අතින් කියලා. කොහොමද ඒ තරඟ එදා පොඩ්ඩක් මතක් කරමු. එදා ඒ තරඟේ වාර්තාව බිතෙනකොට මගේ පුහුණුකරුවන කියුබානු පුහුණුකරුවෙක් හිටියේ වෙනකොටත් ලුයිස් මිරෙන්ඩෝ මහතාව ගොඩක්ම ආදරේ මතක් කරන්න ඕනේ. එතුමා ලංකාවේ හිටියේ නැහැ. ඒ වෙලාවේදී අමිල ජයසිරි සහ මාව අරගෙන ඉවරලා පුහුණු වීම කටයුතු කරේ මංජුල කුමාර හයි ජම්ප් ශූරයා. ඔහු තමයි අපි දෙන්නා අරගෙන ඉවරලා ඒ වකකානෝ මාස 6ක් වගේ කාලයක් රටේ අපේ පුහුණුකරු සිටියේ නැති අවස්ථාවකදී එතුමා තමයි අරගෙන ඉවරලා අපිව පුහුණු වීම කටයුතු කරේ. ඒත් ඒ අවස්ථාවේදී ජාතික ආරක්ෂා මල්ල ක්‍රීඩා තරගාවලියේ තමයි මගේ වාර්තාව සුජිත් රෝහිතගේ වාර්තාව මම බිඳ දමන්නේ. මොකද මම ඒ වෙලාවේදී කියන්න ඕනේ මගේ පළවෙනි ජම්ප් එක උනේ 7:16ක්. 7:16ක් කියන්නේ මම හිතන්නේ පාසල් මට්ටමේ යන ක්‍රීඩකයෙක්ගින්වත් ලැබෙන්නේ නැහැ ඒ වගේ තරම. ඉතාමත් අඩු ජම්ප් එකක් තමයි මට ලැබුණේ ඒ තිබ්බ දේවල් එක්ක. ඒත් මම ඒ වෙලාව හිතාගත්තා නෑ මට මේක පුළුවන් කියලා. වෙලාව මම දෙවනි ජම්ප් එකේදී 7:81ක් පයින්නවා. 7:81ක් කියන්නේ ජාතික වාර්තාවට සෙන්ටිමීටර 5යි අඩු වෙන්නේ. ඒත් මම ඒ වෙලාවේදී මංජෝ අයියට මම මේ පැත්තෙන් නම් කියනවා මම අනිවාර්යයෙන්ම ඊළඟ ජම්ප් එකේදී මම අනිවාර්යෙන් රෙකෝඩේ බ්‍රේක් කරනවායි කියලා. ඒ විදිහටම 7:94ක් මම ජම්ප් එක දානවා. දාලිවරේලා මම මගේ ක්‍රීඩාව මගේ වාර්තාව මගේ කරගන්නවා. ඒක තමයි මම ඒ වෙලාවේ ලැබුව ලොකුම ජයග්‍රහණය. ඒත් මට හිතුන්නේ නැහැ ඒ වෙලාවේ මගෙන් ආයි නැවතත් මගේ වාර්තාව ගිලිහෙයි කියලා. ඒක තමයි මම ඒ වෙලාවේ මම තමන් මගේ සොයන් විදිහට මම මගේ ජයග්‍රහණය භුක්ති විඳිනකොට මම හිතුවේ නැවතත් මගේ වාර්තාව මගෙන් එයි කියලා. ඒවිල්ලා ඒත් ඒ වෙලාවේ ලොකු ෆයිට් එකක් දෙනවා මට දෙවෙනි ක්‍රීඩකයා අමිල ජයසිරි. එයා පස්සෙනි ජම්ප් එක වෙනකොට 8:15ක් දානවා. ඒක ලංකාවේ වගේම ඔහුට ඔලිම්පික් යන්න වරප්‍රසාදය පවා ඒ ජම්ප් එකෙන් හම්බෙන්න තිබ්බා. ඒත් කාලය ඉක්මවීම නිසා ඔහුට ඒක හම්බ වෙන්නේ නැහැ. ඒත් පෞද්ගලිකව මම ඒ ජම්ප් එකට ගොඩක් ආස කරනවා. මොකද 8:15ක් කියන්නේ ලංකාවේ වෙනකොට කිසිදු ක්‍රීඩකයෙක් පැනලා තිබ්බේ නැති ජම්ප් එකක්. ඊට නොදෙවෙන්නේ ඉතින් 7:94කට මමත් සීමා වෙනවා. මොකද ඒ වෙලාවේ ආයි 8:15 කියනවා නම් පයින්නවා නම් ඇත්තටම පයින්න තිබෙත් මට විතරයි. මොකද මට තව ජම්ප්ස් 3ක් ඉතුරු වෙලා තිබ්බා. ඒත් මගේ මනසේ වෙලාවේ හැදිලා ඉවරයි. මගේ හිතේ යටින් මම සන්තෝෂෙලා ඉවරයි. මම මේ කරපු දේ මට ඇති කියන තැන මම ඇවිල්ලා තිබ්බා. ඒත් ක්‍රීඩාවෙන් ඒක මම ගොඩක් ලොකු දුර්වලකමක්. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඔව් අපිට මතකයි ඇත්ත වශයෙන්ම මේ ඔයහා සමාන තරගයක් යනවා 1991
කල්ලුවිස් සහ දුරපැනීමේ ලෝකෂූරයා විටයි මයික් පවෙල් අතර තරගයක් යනවා. මේ දෙන්න එක වටෙන් වටේට තරගෙන් තරගයට තමයි වර්ල්ඩ් රෙකෝඩ් එක ඉස්සරහට ගෙනියන්නේ. හැබැයි අවසානයේදී මයික් පවෙල් ජයග්‍රහකයා බවට පත් වෙනවා. නමුත් මම මේ වෙලාවේ දැනුක මතක් කරන්න ඕනේ ඔබ සාමිල ජයසිරි ඒ වගේම දැනට මීට 8.14ක් පැන්නේ අපේ මේ ජනක ප්‍රසාද් ඔය 3-4 දෙනාම ලංකාවට ලොකු සම්පත්. ඔවුන්ට ඇත්තටම ලොකු හැකියාවක් තියෙනවා, ලොකු ගමනක් යන්න. මේ ඇත්තටම මේ දනුක තව ලෝකේ මට්ටමේ ගත්තාම මෑත කාලේ මීටර 8යි සෙන්ටිමීටර 30ට ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් එක සෙට් වෙලා තියෙනවා. ඔව්. පදක්කම් යනවා. ඔව්, පදක්කම් යනවා. මං දැනගන්න කැමතියි ඔබගේ මොකක්ද තියෙන බලාපොරොත්තු අනාගතයේදී එවැනි පදක්කමක් පිළිබඳව. මං ලංකාවට පදක්කමක් හැමතිස්සෙම අරන් දෙනවායි කියනවට වැඩිය මගේ උපරිම දක්ෂතාවය මම දැක්වුවොත් අනිවාර්යෙන් එතන පදක්කමක් තියෙනවා. ඒත් ඉස්සරහට යන්න පුළුවන්. මම කියන්නේ හැමතිස්සෙදිම මට විතරයි මේ දේ කරන්න පුළුවන් කියලා. නෑ, මාත් ඒ අතර ඉන්නවා. ඒ 4-5 දෙනා අතරේ නොදෙවෙන ක්‍රීඩකයෙක් මමත්. මොකද 2017 වසරේ ගත්තාම මං කිසිදු ක්‍රීඩකයකට මගේ උසව මං ජය ගන්න දුන්නේ නැහැ. 2017 වසරේ තිබ සියලුම දුරපැනීමේ සවුන් ටික ජයගත්තේ මම. ඒ වසරේ තිබ ජාත්‍යන්තර තරඟ පවා සහභාගී වුණේ මම. ඒත් 2017 අවසාන ඒ ආසියානු සූරතාවලියට ගිහිල්ලා ලංකාවට පැමිණ නැවත තිබ්බා අපිට ඒෂියන් ගේම්ස් ඉන්විටේෂන් එකක් යන්න තිබ්බා 2018 වසරේ පෙබරවාරි මාසේ. ඒ තුලදී මගේ යම්කිසි ආබාධය උග්‍ර තත්ත්වයකට ආවා. එතනින් පස්සේ මම පොඩ්ඩක් ක්‍රීඩාවෙන් එළියට ගියා. ඒත් මම දැන් නැවතත් පුහුණු වීම කටයුතු කරලා ඉවරලා මේ වසරේ තියෙන පෙබරවාරි තියෙන ට්‍රයිල් එකට සහභාගී වෙන්න ඉන්නවා. මට මං පැනලා තියෙන උපරිම දක්ෂතාවය 7.97 කියන මට්ටමේ ඉඳන් ඔලිම්පික් පරිසාධන මට්ටම හෝ එතනින් හර ගත්තාම ලෝක ශූරතාමල ක්‍රීඩා සරණියට සහභාගී වෙන්න ප්‍රවේශ වෙන්න තියෙන උපරිම දක්ෂතාවය වෙන්නේ මට එතකොට 8.17ක් වගේ තියෙන්නේ. මට එතනින් තව තියෙන ඇත්තටම තව සෙන්ටිමීටර 17ක් කියන්නේ ඒක පෙන්නනවා නම් ඇඟිලි වලින් පෙන්වන්න පුළුවන් දුරක් තියෙන්නේ. ඒත් ඒ ඇඟිලි වලින් පෙන්වන්න පුළුවන් දුර ලේසියෙන් ඉස්සරහට යන්න පුළුවන් දුරක් නෙමෙයි. මම තව අවුරුදු 3ක්ද 4ක්ද එක දිගට නොකඩවා කරන පුහුණු වීමකින් තමයි මේ ලැබෙන්නේ. හොඳයි දනුක, අර කතාවට කියනවා ඇතැම් අවස්ථාවල තරඟයකට ගියාම දුරපයින් ක්‍රීඩකයෙක්ට උසපයින් ක්‍රීඩකයෙක්ට එහෙම නැහැ. දුරපයින් ක්‍රීඩකයෙක්ට දිනනවා නම් සෙට් වෙන්න ඕනේ එක ජම්ප් එකයි. ඔව්. හරියට එකක් වැටුණා නම් ඉතුරු පහම ෆවුල් ගියත් නෝ ජම්ප් උනත් ප්‍රශ්නයක් නැහැ. හරියට සෙට් වෙන්න ඕනේ එක ජම්ප් එකයි. අපි දනුකට සුබපතනවා ඒ ජම්ප් එක හැකිතාක් ඉක්මනට සෙට් වෙන්න කියලා. මොකද හේතුව ඔබ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරන්න පුළුවන්, ඒ වගේම ඉස්සරහට ගෙනියන්න පුළුවන් තරුණයි. මම මෙතන ඉඳගන්න කලින් මම දනුකගෙන් බය සවා දනුකව අවුරුදු 25යි කියලා මම ඒ වෙලාවේ කියපු දේ තව ලේසියෙන් 7ක් පැන්න හැකි කියලා. දනුක අවසන් වශයෙන් ඔබට උදව් කරපු අය ඇති, ඒ වගේම ඔබට නන්නයිරින් වචනින් හරි සහයෝගයක් දුන්නා ඇති. ඒගොල්ලන්ව මතක් කරන්න අපි ඔබට අවස්ථාවක් දෙනවා. මේ තැනට එන්න ඇත්තටම උදව් කරපු ගොඩක් දෙවියන්යක් ඉන්නවා. මම හැමතිස්සෙම හිතන දෙයක් තමයි මේ මල්ල ක්‍රීඩාව දැනටත් රැඳිලා තියෙනවා නම් රැඳිලා තියෙන්නේ ඇත්තටම ත්‍රිවිධ හමුදාව නිසා. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නිසා තමයි ඇත්තටම ඒගොල්ලොන්ගෙන් දෙන සහයෝගය මත තමයි අපි මේ තැන ඇත්තටම ඉන්නේ. ඒ අතරින් ගත්තාම මං මේ වෙනකොට මං 2014 දක්වපු දක්ෂතාවයල් එක්ක 0.2ට එහා මගේ සුලං මාපකයේ තිබ්බ එකේදී මම වර්ල්ඩ් රෑන්කින් 27ට ආවා. මගේ 7.89ක දක්ෂතාවයේ මම වර්ල්ඩ් රෑන්කින් 61ට ආවා. ඇත්තටම මේ දෙක තමයි මගේ ගන්න පුළුවන් ඉහළම දක්ෂතාවය. මට ඒ තැනට එන්න ගොඩක් උදව් ලැබුණා. ඉස්සෙල්ලාම ගුවන් හමුදාපතිතුමන් වන එයා මාෂල් කපිල ජයම්පති මහත් සර්ටත්, ඒ වගේම අපේ ක්‍රීඩා සංචිතයේ බාර එයා වයිස් මාෂල් පායෝ සර්ටත්, ඒ වගේම වොරන්ට් ඔෆිසර් රොෂාන් සර්ටත්, අපේ කෝබල් ශාන්ත මහතාටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ගුවන් හමුදාව පැත්තෙන් කරන්න ඕන සියලුම කාර්යයන් මං වෙනුවෙන් කරනවට, ඒ වගේම මගේ දෙමව්පියන්, මගේ පුහුණුකරුතුමන් ගැන මට වචනයෙන් කියලා නිම කරන්න බෑ කිසිම තැනකදී. එතුමා නිසා තමයි මං අද ඇවිල්ලා මෙතන වචනයක් හරි කතා කරනවා නම් මට මේ අවස්ථාව ලැබුණේ ඇත්තටම එතුමා නිසා. මොකද මං 2012 දී තමයි මං කියුබාන් පුහුණුකරුතුමන්ගේ පුහුණු වීම වලට පැමිණියේ. මොකද එතුමා තමයි මාව දැකලා ඉවරලා මගේ කලින් හිටියේ ගුවන් හමුදාවේම නාලක සර් කියලා කෙනෙක්. එයාගෙන් මාව ඉල්ලලා තිබ්බා කියුබන් කෝච්. ඉල්ලලා තමයි මම එතනට ගිහිල්ලා පුහුණු වීම කරේ. එතනින් දන් ගත්තාම සියලුම ජයග්‍රහණ වලට අනිවාර්යයෙන්ම එක හෙලා කියන්න පුළුවන් කියුබන් පුහුණුකරු තමයි මාව මේ තැනට ගෙනාවේ කියලා. ඒ වගේම
වචනකින් හරි සහයෝගය දුන්න ජාතික සංචිතයන සියලූම ක්‍රීඩ ක්‍රීඩිකාවනුත් මොකද ජේෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් ලැබෙන අවවාද ඒ හැම දෙයක්ම මට සෑහෙන ඉවහල් වුණා. මොකද මං මේ තැනට ඇවිල් එවර වෙලා ඉන්න ඇවිල්ල කතා කරන්න බයක් නැතුව කතා කරන්න හරි ඒ දේවල් වලට සහයෝගය දීපු ජාතික සංචිතය ඉන්න ක්‍රීඩකයෝ සෑහෙන්න ඉන්නවා. ඒ දේවල් ඇත්තටම මං ඒගොල්ලොන්වත් මේ වෙලා ඇත්තටම මතක් කරන්න ඕනේ ඒගොල්ලො හින්ද තමයි. ඒ වගේම මට නන්නයින් සහයෝගය දෙන හැම දෙනෙක්ටම මම මේ වෙලාවේ ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. හොඳයි දනුක, අපි සුබ ප්‍රාර්ථනා කරන ඔබගේ අනාගත ක්‍රීඩා දිවියේ සියලු ප්‍රාර්ථනා සඵල වෙන්න කියලා අපි විශ්වාස කරනවා පෞද්ගලිකව. ඔබ පෞද්ගලිකව ලබා ගන්නා ඕනෑම ජයග්‍රහණයක් ඒක රටේ ජයග්‍රහණයක් බවට පත් වෙන බව. ඒ නිසාවෙන් දුරපැණීමේ ක්‍රීඩාව තවදුරටත් ඉදිරියට ගෙන යන්න මේ ක්‍රීඩකයින්ට හැකියාව ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක් කරමින් දනුක නැවත වතාවක් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ක්‍රිස්පෝ නෙක්ස්ට් චැම්පියන්ස් රාන්ට සාබලනාට බොහොම ස්තුතියි. ප්‍රාර්ථනා කරනවා ඔබට ජයග්‍රාහී ක්‍රීඩාශීලීත්වයෙන් සපිරි ජවාදික සතියක් එළඹෙන සතිය එලෙස ගත කරන්නට හැකියාව ලැබෙන්න කියලා ලබන සතියේ සුපුරුදු පරිදි ඔබගේ ආලින්දයට ගොඩ දීමේ බලාපොරොත්තු සමුගන්නට අවසරයි. සුබ රාත්‍රියක්.